මෙවර ආසන කුසලාන තරගාවලියේ සුපිරි හතර වටේ පළමු තරගින්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ බංගලාදේශය තීරණය කළේ පළමුව පන්දු යෙවීමටයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු අර 50 අවසානයේදී විකට් නොවැද්දවී ලකුණු 257ක් රැස් කළා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 236ක් පමණයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය සමගින් දෙස් විදෙස් විචාරකයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ තම අදහස් දක්වා තිබෙනවා. මේ එවන් අදහස් කිහිපයක්. ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සහ වත්මන් ජාත්‍යන්තර විස්තර විචාරක ෆර්විස් මහරුප් ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳ මෙලෙසින් අදහස් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්, තරගයේ විශිෂ්ට අවසානයක්, සෑම ක්‍රීඩකයෙකුම තීරණාත්මක අවස්ථාවේදී හොඳින් ක්‍රීඩා කළා, අඛණ්ඩව ලබාගත් ධාතු වන ජයග්‍රහණයයි. 2007 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මෝඩි මෙම ජයග්‍රහණය පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාව ඔවුන්ගේ අදාහගත නොහැකි ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරනවා. ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩකයන් නොමැති නමුත් තරග 13ක ජයග්‍රහී ගමන තව දුරටත් එලෙසින්ම පවතිනවා. ශ්‍රී ලංකා හිටප සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලැබූ ජයග්‍රහණය පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබෙනවා. සියලු දෙනාටම දස්කම් දැක්වීමට අපහසු තන තීරුවක සදීරගේ සුවේසීසී ඉනිමස් සමගින් සුපිරි හතර දෙනාගේ වටේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු ජයග්‍රහණය ලබා ගත්තා. කුසල් මින්ඩිස්ද පිත්තේ නගනා දායකත්වයක් ලබා දුන්නා. දසුන් සානක වගකීම භාරගෙන පන්දු යවන ආකාරයේ දැකීම සතුටක්. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජයග්‍රහණය පිළිබඳ මෙලෙසින් අදහස් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපූරු ජයග්‍රහණයක්. සදීර සමරවික්‍රම මෙන්ඩිස් සමගින් පැතුම් ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. දසුන් සානක මතිස පතිරෙන සහ මහිස් තීක්ෂණ හොඳින් පන්දු යෙව්වා. නියම ආරම්භයක්. ඉන්දිය ජාතික ජාත්‍යන්තර විස්තර විචාරක ආකාශ් චොප්‍රා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ මෙලෙසින් අදහස් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන අප සැමට යමක් කියා දෙයි. ජයග්‍රහණයේ පුරුද්දක් වන අතර ඔවුන් එය වර්ධනය කරමින් නැත. විවිධ දිනවලදී විවිධ ක්‍රීඩකයන් දක්ෂතා දක්වනවා. ලබන මාසයේදී පැවැත්වෙන ලෝක කුසලානයට විශාල බලපෑමක් කරනු ඇති. ජාත්‍යන්තර විස්තර විචාරක රොසන් නබේසිංහ මහතා ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳ මෙලෙසින් අදහස් දක්වා තිබෙනවා. අද සදීර සමරවික්‍රමගේ දක්ෂතාවය පැහැදිලි ආකාරයෙන් දිස්සුණා. ඔහුගේ ශිල්පීය ක්‍රමය කිසි වෙටකත් සැක සහිත නොවීය. ඔහුගේ ස්වභාවයේ සෑම විටම ඔහුගේ ක්‍රීඩාවට පහසු කළා. අද බංගලාදේශයට එරෙහි ඒ සියල්ල ක්‍රියාත්මක විය. සුබ පැතුම්. තවත් ජයග්‍රහණයකට ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්. මෙය පිටපිට ලැබූ 13 වන ජයග්‍රහණයයි. ප්‍රධාන පන්දු යවන්නන් ආබාධ හේතුවෙන් නොමැති බවට සලකන විට ජයග්‍රහණය වඩාත් මිහිරිය. අද ඔවුන් කෙතරම් හොඳින් නැගී සිටියාද විශිෂ්ටයි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.